ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව ගොවීන් අතර ඉතාම ප්‍රචලිත වගා ක්‍රමයක්. බොහෝ විට දෙමුහුන් බීජ යොදා ගනිමින් උසස් ගුණාත්මක අස්වැන්නක් ගොවීන්ගේ අවසාන ඉලක්කය වනවා. වගා මාධ්‍ය, වගා මලු, පොහොර මේවා සඳහා විශාල වියදමක් යොදමින් සිදු කරන වගාවක රෝග පරිබෝධ හානි ඇතිවීම ගැටලුවක්. විශේෂයෙන් තක්කාලි වැනි භෝගවලදී හිටුබැරිමේ රෝග තත්ත්වය ලොකු ගැටලුවක්. මම දැන් ඇත්තරම අවුරුදු 10ක වගේ ඉඳලා අපනෑනේ වෙළඳපොළ සඳහා මේ තක්කාලි මේ යවන අයට අපි දෙනවා. ඉතින් මේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඒක අපිට හොඳ වර්ග එක දිගට ඇට එන්නේ නැති එක. අනිත් එක තමයි මේ ඒ සමහර වර්ග ගොඩක් තියෙනවා මේ හදනකොට ලෙඩ හයිබ්‍රිඩ් වැරයිටිස් නිසා ඒ වගේ ලෙඩ රෝග එනවා ගොඩක් වැඩි. හිටුමැරීම කියන ලෙඩේට බෙහෙත් නෑ ඇත්තටම. ඒක තමයි දැන් අපි ඔය දැන් දැනට විදේශීය වෙළඳපොළට වැඩි හරියක් ඉල්ලන්නේ මේ බිග් බීෆ් කියන වැරයිටි එක. මේක දෙන්න මේ කියන්නේ මේකට ඒ හිටුමැරීමේ රෝගයට ඔරොත්තු දීම හැකියාව ගොඩාක් අඩුයි. ආරක්ෂිත ගෘහයක මෙවැනි ගුණාත්මක විශාල අස්වැන්නකට යාම තාක්ෂණානුකූලව සිදු කළ හැකි. මෙතෙන්දී අපි ඇත්තටම වගාවිදි පාවිච්චි කරන්නේ දැනට පාවිච්චි කරන සියලුම ප්‍රභේද විදේශවලින් ලංකාවට ආනයනය කරන ප්‍රභේද. ඒක නිසාම ගොවීන්ට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ආරක්ෂිත ගෘහවල භෝග වගාවේදී පස් රහිත වගා මාධ්‍ය පාවිච්චි කරන්න. පස් රහිත වගා මාධ්‍ය කියලා තියෙන කොහොබත් එහෙම නැත්නම් කොහොබත් සහ දහය මිශ්‍රණයක් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. මොකද මේ ප්‍රභේද දේශීයව අපේ පසේ තියෙන රෝගකාරක වලට ඔරොත්තු දීම හැකියාව හුඟක් අඩුයි. විශේෂයෙන්ම හිටුමැරිමේ රෝගය තක්කාලි වගා ප්‍රධාන රෝගයක්. හිටුමැරි රෝගයට ඔරොත්තු දීම හැකියාව හුඟක් අඩුයි මේ ප්‍රභේද. පස සහිත වගා මාධ්‍ය වල වගා කළොත් අනිවාර්යයෙන්ම රෝගයට ගොදුරු වෙලා වගාව ඉක්මනින් විනාශ වෙනවා. ඒ වගේම අස්වැන්නක් ගන්නත් බැරි වෙනවා. ඉතින් ඒ නිසාම අනිවාර්යයෙන්ම අර කෘතිම මාධ්‍ය වල වගා කරන්න වෙන නිසා ලොකු මුදලක් වැය කරන්න වෙනවා පොහොර වලට. විශේෂයෙන්ම ජලයේ ද්‍රාව්‍ය වෙන ඇල්බර්ට් මිශ්‍රණය වගේ පොහොර වර්ගයක් භාවිතා කරන්න වෙනවා. ඒත් එක්කම බීජ මිල හුඟක් වැඩි නිසා පැලයක් දෙකක් විනාශ වෙනවා කියන්නේ ආර්ථික වශයෙන් ගොවියට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. බණ්ඩාර පර්යේෂණ ආයතනයේ අපි උත්සාහ කළා කොපියා ව්‍යාපෘතිය හරහා ලැබුණු ප්‍රතිපාදන ඔස්සේ කරන පර්යේෂණ ව්‍යාපෘතියකදී මේකට විකල්පයක් හොයාගන්න. අපි උත්සාහ කළා පසත් එක්ක නැත්නම් පසේ වගා කරන්න පුළුවන් විදිහට මේක සැලසුම් කරගන්නේ කොහොමද කියලා. ඉතින්දී අපි පාවිච්චි කරන්න අපි උත්සාහ කළා බැලුවා විවිධ තක්කාලි වර්ග දෙක يعني දේශීය වගා කරන එහෙම නැත්නම් අපේ වල් දර්ශ හැටියට තියෙන ප්‍රභේද අරගෙන ඒවෙන් මේ තක්කාලි එක්ක බද්ධ කිරීමක් කරලා පැල බද්ධ කරලා කොහොමද අපිට මේ කාර්යය කරගන්න නැත්නම් මේ නිෂ්පාදනය කරගන්න පුළුවන්ද කියලා. ස්වභාවික පරිසරයේ බටු තක්කාලි නැත්නම් තක්කාලි වල් දර්ශක යොදා ගනිමින් අපි කරන වගාවේ අස්වැන්න පැවැත්ම මේවාට බලපෑමක් කළ හැකිද? මෙතනදී මේ සූදානම් වෙන්නේ මේ තක්කාලි පැල බද්ධ කිරීමේ කටයුතු කරන්න. ඇත්තටම අපි මෙතන බද්ධ කිරීමකට මේක රිකිලි බද්ධයක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. අපි පාවිච්චි කරනවා මෙතනදී ග්‍රාහකයා හැටියට මේ කුඩා ගෙඩි තියෙන තක්කාලි මේවට ගම්බල කියන්නේ බටු තක්කාලි එහෙම නැත්නම් වල් ප්‍රභේදයක්. මේ ප්‍රභේදයේ බීජ අරගෙන අපි මේ සාමාන්‍ය විදිහටම කහොබත් සහ දහය මිශ්‍ර කරපු තවාන්තටියක මේ බීජ දානවා. සාමාන්‍යයෙන් අපි හයිබ්‍රිඩ් ප්‍රභේද එහෙම නැත්නම් බිග් බී ප්‍රභේදයේ බීජ දාන්න සති දෙකකට කලින් මේ බීජ දාන්න ඕන. මොකද මේකෙන් එන පැලේ ඉතාම කුඩා පැලයක්. පැලේ කුඩා නිසා මේ කඳේ ප්‍රමාණය එක ගානට වුණොත් තමයි අපේ මේ බද්ධ කිරීම සාර්ථක වෙන්නේ. අන්න ඒ නිසා අපි සති දෙකක් කලින් වල් තක්කාලියට දාලා පැල හදා ගන්නවා. මේ තියෙන වගේ හදාගත්ත පැල ටිකක් ඊට පස්සේ තමයි අපි හයිබ්‍රිඩ් ප්‍රභේදයේ බිග් බී ප්‍රභේදයේ පැල හදාගන්නේ සති දෙකක් ප්‍රමාද වෙලා. ඒ කියන්නේ අපි බද්ධ කිරීම පටන් ගන්න අවස්ථාව වෙනකොට වල් තක්කාලි ප්‍රභේදයේ පැලයට මාසයක වයසක් වෙනවා. බිග් බී ප්‍රභේද නැත්නම් දෙමුහුන් ප්‍රභේදයේ පැලයකට සති දෙකක් වෙනවා. ඒකට මේ සඳහා අපි පාවිච්චි කරනවා මේ බද්ධ කිරීම සඳහා අපි පාවිච්චි කරනවා මේ වගේ ක්ලිප් එකක්. මේකට ග්‍රාෆ්ටිං ක්ලිප් කියලා කියන්නේ. මේක ඇත්තටම ලංකාවේ වෙළඳපොළේ දැනට මිලදී ගන්න නැහැ. නමුත් අන්තර්ජාලය හරහා අපිට මේ කඩමුම් කරලා ගෙන්න ගන්න පුළුවන්. මේ ක්ලිප් එකකින් මේ බද්දේ ඉතාම පහසුවෙන් අපිට කරන්න පුළුවන්. මෙතනදී අපි කරන්නේ
මේ වගේ බ්ලේඩ් එකක් ගන්නවා අපි මේ මේක දැන් මේ දාලා තියෙන සාමාන්‍ය වතුර එකක් නෙවෙයි අතර මේකට අපි ක්ලෝරීන් දාවණි මිශ්‍ර කරලා තියෙනවා හේතුව තමයි අපි මේ මේ පිහිතලයෙන් කපනකොට සමහර විට රෝගකාරකයක් තිබුණොත් සමහර වෙලාවට පැලෙන් පැලීට ගියාම මුළු තවාණම විනාශ වෙන්න පුළුවන් ඒ නිසා අපි බද්ධ කරද්දි මේ වගේ බ්ලේඩ් එක පොඩ්ඩක් මේ වගේ ද්‍රාවණික ගිල්ලා ජීවාණු හරණය කරලා තමයි වැඩි පටන් ගන්නෙ මේ පිහිය අරගෙන දැන් බොහොම සරලව අපිට මේක කරන්න පුළුවන් මගේ පැලයක් තෝරාගෙන මේක මැදින් මේ මේ පැලේ බලන්න කොළ හතරක් වර්ධනය වෙලා තියෙනවා මේකෙත් ඒ වගේම කොළ හතරක් වර්ධනය වෙච්ච අවස්ථාවේ තමයි අපි මේ බද්ධ කිරීම සඳහා තෝරාගන්නේ මේ පල්ලෙහා කොළ දෙකට පහලින් මේ විදිහට තනි කැපුමකින් අපි මේ කපලා මේ කපලා වෙන් කරන්න පුළුවන් උන් පාසුවෙන් මේ කැපීම හරි වැදගත් අපි මේ අපි මෙන්න මේ විකිලි දෙකටත් පහලින් තමයි කපන්නේ මීට මේක මේ හරියෙන් කැපුවොත් අංකුර දෙකක් වර්ධනය වෙලා ග්‍රාහක කොටසෙන් පැලේ වර්ධනය වෙන්න පුළුවන් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කැපීම කරනකොට මේ අංකුර දෙකට පහලින් කපන්න ඕන. මේ කපලා ඒ කොටස ඉවත් කරලා ඒ ආකාරයටම අපි මේ හයිබ්‍රිඩ් දෙමුහුම් ප්‍රභේදයේ ඒ කිල්ලක් කපා ගන්නවා. කපලා අරගෙන මේ ක්ලිප් එකක් අරන් අපිට පුළුවන් මේ ක්ලිප් එකේ භාගයට භාගයක් අර්ධ වශයෙන් මේක රඳවන්න. ඊට පස්සේ මේක අරගෙන මෙතනින් අපි අනිත් කොටස ඇතුළු කරනවා මේ දෙක ස්පර්ශ වෙන මට්ටම දක්වා ඊට පස්සේ මෙතනින් අපේ කටයුතු අවසන්යි දැන් මේ අපි ඉන්නේ මේ මේ පැලය ග්‍රාෆ්ට් කරලා තියෙනවා නැත්තම් බද්ධ කරලා තියෙනවා මේ මේ විදිහට බද්ධ කරපු පැලයක් අපේ අපිට ශේත්‍රයේ හිටවන්න ගන්න පුළුවන් දින 10ක් යනකොට මේ බද්ධය අල්ලනවා හැබැයි බද්ධ කරාට පස්සේ අපිට අනිවාර්යයෙන් මේ වගේ කුටීරයක් ඇතුලේ සතියක් තියන්න වෙනවා මොකද ඒ එහෙම තිබ්බේ නැත්තම් මේ පැලේ මැලවිලා මේ මෙන්න මේ මේ ආකාරයට මැලවීමක් සිද්ධ වෙනවා මේක වලක්ව ගන්න තමයි මේ කුටීරය ඇතුලේ තියන්නේ මේ කුටීරයට ජලය ස්ප්‍රේ කරලා හෑන්ඩ් ස්ප්‍රේ එකකින් අපිට වතුර වී ස්ප්‍රේ කරන්න පුළුවන් ස්ප්‍රේ කරලා දාලා මේ ආවරණය වැහුවාන් පස්සේ මේ කුටීරය ඇතුලේ අපි සතියක් තියලා පිටතට ගන්නකොට ඉතාලම සාර්ථකයි 100%ක්ම සාර්ථකයි කියලා කියන්න පුළුවන් මේක මීට බද්ධ කරන එක මෙතෙන්දි වැදගත් කාරණා දෙකක් තියෙනවා එකක් තමයි මේ කඳේ ප්‍රමාණය ග්‍රාහකේ සහ අනුජේය කියන කොටස් දෙකේ කඳේ ප්‍රමාණය එක ගන්නට වෙන්න ඕනේ ඊළඟට මේ අපි කරපු විදිහට ප්‍රවේශමෙන් යම් යම් දේවල් තැවරෙන්නේ නැතුව පිරිසිදු මේ වැඩේ කරන්න ඕන කරපු ගමන්ම ෂණිකවම අපි මේ වගේ කුටීරයක් ඇතුළට මේක ඇතුළත් කරලා ජලය ස්ප්‍රේ කරලා වහලා තියන්න ඕන බටු තක්කාලි ග්‍රාහකයක් දෙමහුන් තක්කාලි අනුජයක් එක් පූ තැන හිටුමැරීමේ රෝගයට ඔරොත්තු දෙන ගුණාත්මක තක්කාලි පැලයක් නිර්මාණය කළ හැකි බලන්න මේ ගුණාත්මක අස්වැන්න මේ මේ පාත්තිය අපි සකස් කරලා තියෙන සාමාන්‍ය පස් මේ තියෙන්නේ මේ මේ ටනල් එක ඇතුළෙම තිබිච්ච පස් වුරුල් කරලා සාමාන්‍ය පාත්තියක් හදලා අපි ඒකට එකතු කරලා තියෙනවා 10 අඟුරු සහ කාබනික පොර මෙතෙන්ට අපි ඇත්තටම එකතු කරේ කොම්පෝස්ට් පොර ඒක සාමාන්‍ය තක්කාලි වවන මිශ්‍රණය මේ තක්කාලි ගහ දිහා බැලුවහම මේ තක්කාලි ගහේ මේ උඩ කොටස මේ අතු දෙක දෙමුහුන් තක්කාලි කියන්නේ බිග් බීෆ් කියන ප්‍රභේදය එතකොට පොලවට අපි සම්බන්ධ කරලා තියෙන කොටස නැත්නම් ග්‍රාහකය බටු තක්කාලි එහෙම නැත්නම් වල් ප්‍රභේදයක් වයිල් ටොමැටෝ ප්‍රභේදයක් ඒකට මේ ඒ ප්‍රභේදයේ තියෙන විශේෂත්වය තමයි නැත්නම් බටු තක්කාලි වල තියෙන විශේෂත්වය තමයි ඒකට ඒක සෑහෙන දුරට බැක්ටීරියා හිටුමැරීමට ඔරොත්තු දෙනවා ඒ නිසාම බැක්ටීරියා හිටුමැරීමේ රෝගකාරකයේ තිබුණත් ගහ මැරෙන්නේ නැතුව සාර්ථක වර්ධනයක් පෙන්වනවා ඊළඟට ඒකේ මූල පද්ධතිය ඉතාම විශාලව වර්ධනය වෙනවා හොඳින් වර්ධනය වෙනවා ඒ නිසා වගාමාද්දී තියෙන පසේ තියෙන පෝෂ්‍ය ද්‍රව්‍ය හොඳින් උරාගෙන වැඩි ප්‍රමාණයක් ශාකයට සපෙල්ලා ලොකු අස්වැන්නක් ගන්න පුළුවන්. මෙන්න මේ දෙකම මෙතෙන්දි සිද්ධ වෙන නිසා මොකද දෙමුහුන් තක්කාලි වල මේ ගුණාංග දෙකම නැහැ. දෙමුහුන් තක්කාලි වල මුල් පද්ධතිය කුඩායි රෝගකාරක වලට වෘත්ති මේ හැකියාවක් නැහැ. නමුත් මේ ප්‍රභේදයට හැකියාව තියෙන නිසා ඒ ගුණාංගය තමයි අපි මෙතෙන්දි අරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා මුල් පද්ධතිය විශාලට වැඩිනවා. හොඳින් පෝෂණය පෝෂ්‍ය ද්‍රව්‍ය උරා ගන්නවා, ජලය උරා ගන්නවා, රෝගකාරක වලට වෘත්ති දෙනවා. ඒ නිසා දෙමුහුන් තක්කාලි වලින් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් මේ විදිහට බද්ධ කරලා පැල පසේ හිටවීම තුලින් විතාකාර තක්කාලි වගාවේ සාමාන්‍යයෙන් තක්කාලි ගහක් අපි කප්පාදු කරන්නේ තනි කඳට මේ තියෙන ඒ තනි කඳට කප්පාදු කරපු තක්කාලි ගහක් හැබැයි මෙතෙන්දී අපි මේක බද්ධ කරලා තියෙන නිසා පසේ හදලා තියෙනවා
तनिकंद कपाद तकाली गहकिंग अभी सामान्य असन मस हया पितर आनकोट किलोग्राम हत पितर गण पुलवा मे विधि सार्थक गिड़ी मे गिड़ी बर सामान्य ग्राम देशीय पणहक देशीय हेत्पहा पितर वे वेनवा मेक तमय दन वेलपल्ली उगाकम अलवीकरण पुलवा प्रमाण तकाली गिड़िया मे मे थी मे क्रमेदी अभी अवश्य वेनवा अभी एक गहकिंग किलोग्राम हत पितर गण पुलवा वेनवा නමුත් වර්තමානයේ පවතින මිලත් එක්ක තක්කාලි බීජවල මිල ඉතාම ඉහළයි සාමාන්‍යයෙන් මේ ප්‍රභේදයේ බීජයක් රුපියල් 50කට ආසන්න මුදලක් වෙනවා මේ වෙනකොට වෙළඳපළේ මිලදී ගන්න ගියොත් ඉතින් ඒ නිසා අපි උත්සාහ කළා මේ බද්ධ කිරීමත් එක්කම අපිට පුළුවන් ද කියලා උත්සාහ කළා බැලුවා මේ අතු දෙකට කප්පාදු කරලා අතු දෙකකින් මේ අස්වැන්න වැඩි කර ගැනීම ක්‍රමයක් ගන්න ඉතින්දී අපි මේ මේ පැත්තේට හැරුණාම අපිට මේ පාත්තිය පේනවා මේ විදිහට අතු දෙකට කප්පාදු කරපු දෙමුහුන් තක්කාලි ගහක් මේ තක්කාලි ගහෙත් අර විදිහටම අතු දෙකක් අපි අරගෙන තියෙනවා මේ අතු දෙකේම කිසිම වෙනසක් නැතුව තනි කඳට ගන්න අස්වැන්න ඒ විදිහටම එක අත්තක හැදිලා තියෙනවා ඒ කියන්නේ තනි කඳ අස්වැන්න කිලෝග්‍රෑම් 7ක් නම් අපිට මේ ගහකින් කිලෝග්‍රෑම් 12ක් 14ක විතර වගේ අස්වැන්නකට යන්න පුළුවන් හැබැයි මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන පැල සංඛ්‍යාව අරිට වඩා 150ක් අඩුයි මොකද අපි මෙතෙන්දී පැල දෙකක් වෙනුවට එක පැලයකින් අතු දෙකක් අරන් තියෙනවා මේ තාක්ෂණය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ बद्ध किरीमत मुकुद मम इसल कथा कर दिखी वो बद्ध कलह मूल पद्धति विशाल वर्धने वेनो किल विशाल वर्धन मूल पद्धति पुलवांग अतु दिखेटम अवश्य पोष द्रवीटिक हसींग अरगेन घट सपयान अभी बद्ध किरीम की तुर्व मे वैडिये कलोत् मे अश्वन्य अडूमा कभी दकीन लभ्यन पारेषण पेहदी विच गई किलोग्राम हतक अश्वन्न क्रमहट किलोग्राम अटकट विवागे अन्न पुलवा नेता नमयकटे अन्न पुलवांग इतनी हाटे अन्न बेह बद्ध किरीम की बद्ध कराट पास अश्वन्न दिगुण आसान किलोग्राम दाह हतरवा अश्वन्न तानी हाकि मस हयाकवा काले के अन्न पुलवा इतम सार्थक मेम बद्ध क्रमें लघु अश्वन्न या हकी बब उब मेध कि नगाव साक्षिधर नव मम दाली अतरे वगा मलुअल එතකොට 10යි කෝබතුයි මේ මිශ්‍රණයක් තමයි හැදුවේ. ඒකට මේ අපි බෑග් එකක් හදාගන්න අපිට සාමාන්‍යයෙන් අද කාලේ හැටියට නම් රුපියල් 150ක් විතර වියදමක් යනවා. එතකොට පැල 1000කට බැලුවොත් එතන පැකට් ටික හදාගන්න විතරක් අපිට ලක්ෂ 1000ක් විතර යනවා. ඊටත් වැඩිය ලොකු වියදමක් යනවා අපේ අපි බහුලව පාවිච්චි කරන්නේ මේ මාධ්‍ය සඳහා ඇල්බර්ට් සොලියුෂන් කියන පොහොර මිශ්‍රණේ. ඒකට බැලුව දවසකට ග්‍රෑම් දෙක ගානේ වගේ පැලයකට ගියාම මාසයකට පැලයකට රුපියල් පොහොරවලට විතරක් යනවා අපිට රුපියල් 100කට ආසන්නව දැන් මිලත් එක්ක බලපුවාම එතකොට අපි වගාවක් කරලා තක්කාලි මිල කරන්න ගියාම අපිට අඩුම ගන්න රුපියල් 500කින් 600කට එහා දෙන්න ඕනේ. නමුත් එහෙම ස්ථිර වෙළඳපොළක් නැහනේ. නමුත් දැන් මේකෙදි අපට ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ ඉතාමත්ම අඩු වියදම පොහොර සඳහා මේ එතකොට පැකට් වල ගියේ වියදම නෑ අපිට ඇත්තටම කුකුල් පොහොරයි ගොම පොහොර මේ 10යි ඒ කාබනික පොහොර ටික සඳහා විතරයි ඒකත් අපිම හදා ගන්නවා ගොඩක් දුරට ඉතින් ඒකෙන් මම ඒකත් එක සංසන්දනය කරොත් 100%ම මේ වගේ වගාවක් සාර්ථකයි කියලා මට කියන්න පුළුවන් ඉතින් නිවැරදි තාක්ෂණය නිවැරදිව යොදා ගනිමින් පවත්වාගෙන යන වගාවකින් අවසානයේ ගුණාත්මක ඉහළ අස්වැන්නක් ස්ථිරයි.